රයිට් දැන් අපි පිළිතුරු පත්‍රය සාකච්ඡා කරන්න යන්නේ මේ වෙනකොට වාරේ. ඒ විතරක් නෙමෙයි පිළිතුරු පත්‍රය ටික ටීචර්ට WhatsApp කරලා තියෙන්නේ. ඉතින් ටීචර් ඒ ටික පරීක්ෂා කරනවා. ඒත් එක්කම දැන් පුතාලට පිළිතුරු පත්‍රය සාකච්ඡා කරලා පෙන්නනවා. එතකොට පුතාලට පුළුවන් මගේ රත්තරන් පැටවුට පැටවුගේ තියෙන වැරදි ටික අඩුපාඩු ටික හදාගන්න. ඉතින් මේ පළවෙනි විභාගෙන ජීවිතයට මුහුණ දෙන නෙදපුතේ දෙක ශ්‍රේණිය චූටි පැටවු හැටියට. එහෙනම් මගේ දුවල පුතාල ටික බලන්නකො, පුතාලගේ වැරදි මොනවද, අඩුපාඩු මොනවද, තව හදාගන්න තියෙන්නේ මොනවද කියලා බලන්න. එහෙනම් අපි යා පිළිතුරු පත්‍රය සාකච්ඡා කරන්න. පළවෙනි වාර විභාගය දෙක ශ්‍රේණිය ගණිතය. අපිට තියෙනවා පළවෙනි ප්‍රශ්නය හැටියට ලොකු මල් කාපාටින් පාට කරන්න, කුඩා මල් නිල් පාටින් පාට කරන්න කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙතන ලොකු මල් මොනවද, කුඩා මල් මොනවද කියලා පුතාලට මේ වෙනකොට ඉස්කෝලේ ටීචර් කියලා දීලා තියෙන ලොකු රූපය, කුඩා රූපය කොයි වගේද කියලා නේද? එහෙනම් අපි බලමුද. ටීචර් පාඩ කරනවා, පුතාලා බලන්න පුතාලගේ පිළිතුරුත් එක්ක හරියට පාඩ කරලා තියෙනවද කියලා. මේ පාඩ කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද? දැන් දෙක ශ්‍රේණියේනේ, දැන් ටිකක් ලොකුයි. පින්තූරෙන් පිට යන්නේ නැතුව, අවුට්ලයින් එකෙන් පිට යන්නේ නැතුව ඇතුළ ලස්සනට පාඩ කරන්න පුරුදු වෙන්න. හිමි හිමි ඒ දීලා තියෙන රූප සටහනේ ඇතුළ විතර පාඩ කරන්න පුරුදු වෙන්න. හරි, එහෙනම් පාඩ කරලා බලමු. දැන් අපි ලොකු මල් කහපාටින් පාඩ කරමු. ඉස්සෙල්ලම් කහපාටි, මෙන්න ලොකු මල්. සහි තාතින් බලාගන්න, පුතාලා මේ විදිහට පාඩ කරලා තියෙනවාද බලන්න. ලොකු මල් කහ පාටින් මෙන්න තව ලොකු මල. මෙන්න තවත් ලොකු මල. ඊළඟට පුතේ අපිට දී ලොකු මල් කහ පාටින්, ඊළඟට කුඩා මල් රතු පාටින්. දීච මෙතන වැරදිලා නිල් කියලා කියලා තියෙන්නේ. රතු පාටින් තමයි පාට කරන්න ඕනේ කුඩා මල් ටික. ටීචර් ප්‍රසන්ටේෂන් එක හදනකොට චුට්ටක් පැටලිලා. රයිට්, රතු පාටින්. එහෙනම් පුතාලගේ රූප සටහනේ තියෙන්න ඕනේ රතු මල් තුන, රතු මල් හතරයි කහ මල් තුනයි. කහ මල් තුනකුයි රතු මල් හතරකුයි තියෙනවා නම් හරි දෙන්න. කහමල්
රතු මල් හතරකුයි තියෙනවා නම් හරි දෙන්න. රයිට්. දැන් මෙතන තියෙනවා මොනවද? එක එක ද්‍රව්‍ය නේද? සමහර දේවල් සිනිදුද? එහෙම නැත්නම් ගොරෝසුද කියලා අපෙන් අහනවා. දැන් මට පුතාලා උත්තර දෙන්න ඕනේ. තේරුණාද? පුතාලා මට කියන්න ඕනේ මේවා සිනිදුද ගොරෝසුද කියලා. හරි, කන් පෙත්ත සිනිදුද ගොරෝසුද පුතේ? සිනිදු කන් පෙත්ත සිනිදු සිනිදුද? එහෙනම් බලමු. කන් පෙත්ත සිනිදුයි. හරි, ලකුණ යොදලා තියෙන්න ඕනේ සිනිදු කියන තැන. සිනිදුයි. හරිද? ඊළඟට ගඩොල් පෙට. මෙන්න මේ විදිහට හරියක් යොදන්න. මල් පෙටි සිනිදුයි. මල් පෙටි සිනිදුයි නේද? එහෙනම් මල් පෙටි ළඟින් මේ විදිහට හරියක් යොදන්න. කොස් පෙටියක අම්මෝ කටු කටු ඇනෙනවා ගොරෝසුයි. පිහාට යා. මේ විදිහට තියෙනවා නම් හරි දාගන්න බලන්න. මේ විදිහට තියෙනවා නම් හරි දාගන්න. එක යා කරන්න පුතේ. මෙතන කරන්න ඕනේ එකට එක යා කරන එක. කෙලින් තියෙන රූපෙට යා කරන එක. දැන් ඔන්න ටීචර් යා කරනවා බලාගන්න. පළවෙනි මල ඔන්න පළවෙනි සමනලයට යා වෙනවා. පුතාලගෙත් එහෙම තියෙනවා නම් හරි දෙන්න. පළවෙනි මල පළවෙනි සමනලයට. ඊළඟට ඔන්න දෙවනි මල පුතේ දෙවනි සමනලයට. ඒකට තියෙනවා නම් හරි දෙන්න. දෙවනි මල දෙවනි සමනලයට. ඊළඟට තුන්වෙනි මල තුන්වෙනි සමනලයට. තුන්වෙනි මල තුන්වෙනි සමනලයට. ඊළඟට හතරවෙනි මල හතරවෙනි සමනලයට. එක සමනලයේ කිතුරු වෙන්න ඕනේ. එක සමනලයේ ඉතුරු වෙන්න ඕනේ. මෙතන කියනවා සමනලයින් ගණනට සමානව මල් ඇතලු. මේ ප්‍රකාශය හරිද වැරදිද? සමනලයින් ගණනට සමානව මල් තියනවද පුතේ? දෙගොල්ල සමානයිද? මේ ප්‍රකාශය හරිද වැරදි? වැරදි. මේ ප්‍රකාශය වැරදි. වැරදි තියෙනවා නම් හරියක්. වැරදි. මල් ගණනට වඩා සමනලයින් නැත. මේ ප්‍රකාශය හරිද? හරි. 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 සමනලුන්ට වඩා මල් ඇත. ඇද? ඇතද? වැරදි. 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 මේ විදිහට බලලා හරි දෙන්නකෝ. හරි. මෙහි සිටින සමනලුන් ගණන කීයද පුතේ? සමනලයන් ගණන කීයද මෙතන ඉන්න? පහයි. පහයි. සමනලයන් පහයි. මෙහි තිබෙන මල් ගණන හතරයි. හතරයි. සම්පූර්ණ ලකුණු
ටික හම්බ වෙනවා පේපර් එකේ ලකුණු ගාන දාලා තියෙනව නේද? ආ හොඳයි, වෙරි ගුඩ්. ආ දැන් තියෙනවා ගණන් කරලා ඉලක්කමෙන් ලියන්න. බලමුද කීයට වෙනකම් ගණන් කරන්න පුළුවන්ද දැන්? එක. ආ බලන්න ගණන් කරන්න. එක. දෙක. අපි බලමු එහෙනම් මෙතන. ඇපල් ගෙඩි කීයක් තියෙනවද? 7යි. 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 බලමු 7 තියෙනවද? බට කියන්න බලන්න. ආ 7යි. මෙතන ගෙවල් කීයද? 5යි. ආ 5යි. 5යි. ටී-ෂර්ට් 8යි. 8යි. නේද? බලන්න මේන උත්තරය හරිද කියලා. හරිද? මේ විදිහට තියනවා නම් හරි දාගන්න. උතාලා මේ විදිහට තියනවා නම් හරි දාගන්න. ඉරකේක ඉරවල් කීයක් තියනවද පුතේ? 6යි. බලමු 6 දෙන්නේ කියලා. ඕ 6 ආවා. ස්මයිල් ෆේසස් කීයක් තියනවද? 9යි. 9යි. ඒ උත්තරේ හරිද කියලා? හරි 9යි. එහෙනම් හරි දාගන්න. ඉතාලි. හරි. ආ දැන් පහත දැක්වෙන සංඛ්‍යා අකුරෙන් ලියන්න. මගේ පුතාලා මේ වෙනකොට අකුරු කියන්න ඉඩක්කමෙන් ලියන්න දන්නව නේද? දැන් අපි බලමුද කොහොමද හරියට ලියන්නේ කියලා. පුතේ මේ මොකක්ද මේ තියෙන්නේ? එක. කොහොමද එක ලියන්නේ? මෙන්න බලන්න එක. හයි. හයි. හරිද හරිනම්? 10. දහය. මේ විදියට ලියලා තියෙනවා නම් හරි දෙන්න. නවයද නමයද? නවයද. නවය නමය නෙමේ පුතේ, නවය. ඊළඟට මොකක්ද? 12. පුතේ 12 ලියනකොට ලයන්න මුර්ධජ. සංඛ්‍යා නාමය ලියනකොට අකුරෙන් ලියනකොට අපි මුර්ධජ ලයන්න තමයි සංඛ්‍යාවල ලියන්නේ. 40, 12, 11. මේක අනිවාර්ය නීතියක්. මේක හැමෝම මතක තියාගන්න ඕනේ පුතේ, තේරුණාද? රයිට්. අපි ඊළඟ ගානට ගිහින් බලමු. ඊළඟක 16. 16. දැන් අපි 16ක් අඳින්න ඕනේ, මොනවා හරි කමක් නැහැ. පුතාලෙන්ද මොනවද බලන්න කියන්න මට? ආ බෝල. හරි, ටීචර් අඳින්න යනවා ලස්සන දෙයක්. බලමු මොනවද කියලා. ගණන් කරන්න ඕනේ. 1. 2. 3.
හත දහය නමය දහය ඇපල් ගෙඩි දහසයක් තියෙනවා ඇපල් නෙමේ ඕනම දෙයක් දහසයක් තියෙනවා නම් උතේ අම්මලාට කියලා බලලා හරියක් දාගන්න ලකුණු දාලා එවනවා ඔන්න ටීචර් ඇපල් ගෙඩිම විශ්වලන්න ඇපල් ගෙඩි මිස්ස පලින්න කොටු වයිද නෑනේ මොකද කරන්නේ ඔයාලා අන්දරේ කිරි කාපු හැටි දන්නවද අන්දරේ හොඳට බඩ පිරෙන්න කාලලු හිටිය රජවාසලට ගිහිල්ලා හරිද ඊට පස්සේ දැන් අන්දරේ හරි පෙරේතයි පෙරේතලු කිරි කන්න. ඉතින් රජුව මොකද කරන්නේ? ඉන්නකෝ අන්දරේට හොඳ වැඩක් කරන්නම් කියලා ගෙඩලා හොඳ කෑම වේලක් කන්න දුන්නා. හරිද? ඊට පස්සේ දැන් බඩ පිරිලානේ දැන් හොඳටම රජුව හිතුවා දැන් හොඳ වැඩක් කරන්නම් කියලා ගෙනාවලු කිරි. කිරි කිරි හට්ටි. දැන් කිරි හට්ටියක් ගෙනල්ලා කිව්වලු අන්දරේට පුළුවන් නම් කන්න කියලා. ඇත්තටම අන්දරේට කිරි දැන් කිරි කන්න බැරි තරම් බඩ බඩ පිරිලලු ඕවලෝත් හැබැයි අන්දරේ කිරි වලට පෙරේතයිනේ ඊට පස්සේ අන්දරේ කිව්වලු රජතුමනි මිනිස්සු ටිකක් කාමරයකට දාලා වහන්න කියලා හරිද ඊට පස්සේ මේ කාමරය ෆුල් පැක් වෙන්න තනි කර දැම්මලු සෙනග කාමරේ පිරිලා ඊට පස්සේ රජතුමන්ට කිව්වලු රජතුමනි දැන් ඔයා මේ කාමරය ඇතුළට යන්න කියලා ඊට රජුරු කිව්වලු සෙනග පිරිලා ඉන්න කියලා හරි හරි මං කියනවාට ඔයා කාමරේට යන්නකෝ කියලා ඊට පස්සේ රජුරු කාමරේට එනකොට දැන් රජුරුවනේ සෙනග මොනවද වෙන්නේ ටික මෙහෙම ඇතුළට කාමරය ඇතුළට යන්න පුළුවන්කම ලැබුණලු. ඊට පස්සේ මොකද කරේ? අන්දරේ කිව්වලු ඔන්න බලන්න මම කිරි කාලා පෙන්නනවා කියලා කිරි ටික ඔක්කොම කෑවලු. ඔකට කියනවා අන්දරේ කිරි කෑ හැටි කියලා. ඒ කියන්නේ කොච්චර එයක් තිබුණත් තමාට කැමත්තක් තියෙනවනම් ඒ දේ කරන්න පුළුවන්. දැන් බස් එකේ කොච්චර සෙනඟ පිළිලා හිටියත් හාමුදුරු කෙනෙක් නැග්ගොත් කොහොම හරි ඉඩ දීලා පළවෙනි සීට් එකේ වාඩි වෙන්න දිනවනේ. ඒ වගේ තමයි. දැන් මේකේ කොහොමද කියන්නේ මට බලන්න ඉතුරු ටික දාන්න අඹ ටික මේ ඇපල් ටික කොහෙද දෙන්නේ? බලලා කියන්න මට. දැන් දෙන්නේ. දහසයක් තියෙනවා. විස්තර තව කීයක් අඩුද? තුන 16 ඉඳලා විස්තර ගන්නයි. කය 17 18 19 20 එහෙනම් 10 20ට හතරක් ඕනේ මේ අපගේ හතර මම කොහෙටද දාන්නේ තුට්ටක් කියන්න උඩට very good උඩට
ඔයාලා හොඳයි ගොඩාක් වෙලා හිටිය. අටයි කාලේ ඉඳන්නේ. හොඳ ළමයි. හරි. ආවනුව ඊළඟට එන රූපය. වෘතය වෘතය කොටුව අපි රවුම කිව්ව රවුම රවුම කොටුව. මොකද පුතේ ඊළඟට එන හැඩය? රවුම රවුම. එකයිනේ. එකයි. එකයි යන්නේ නැවනේ අපි එන රූපයනේ කියලා තියන්නේ රූපය පුතාලා අඳින්න ඕනේ එකයි ඊළඟට එන සංඛ්‍යාව දෙක දෙක එක එක දෙක දෙක එක එක ඊළඟට පුතේ දෙක එකයි අඳින්නේ ඔයාලා දෙකක් ඇඳලා තිබ්බොත් වැරදි එකක් එකතු කර අගය ලියන්න දැන් අපි එකතු කරමු ටක් ඔයාලා ඉක්මනට එකතු කරලා කියමු ටීචර් උදව් කරන්න පුතේ පහයි තුනයි කීයද අටයි
පහයි තුනයි අටයි. හතයි. අටයි. නමයක් බින්දුවයි. නමයි. 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 හතයි පහයි. ලහයි. ලහයි. හතරයි පහයි. හයයි. පහයි එකයි. හයයි. හයයි. මෙන්න මේ විදිහට තියෙනවා නම් හරිද? කරන එක. පුතේ අටෙන් තුනක් අඩු කරාම කීයද? අටෙන් පහයි. 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 පහෙන් දෙකක් අඩු කරපුවාම හතරයි. දහයෙන් පහක් පහයි. පහයි. මේ බිංදුව කෙරින් පහ කෙරින් එක පැත්තක ලිව්වොත් වැරදි. හතෙන් බිංදුවක් අඩු කරපුවාම හතමයි. හතයි. හතෙන් දෙකක් අඩු කරපුවාම හතරයි. හතරයි. ඉලක්කම් ලියනකොට මේ ඉලක්කම් යටින්ම ලියන්න ඕනේ. එහෙට මෙහෙට ඇදලා ලිව්වොත් වැරදි. ඉලක්කම යටින් හරියට ලියන්න. හරියට ගැලපෙන නම තෝරන්න. මොකද පුතේ පළවෙනි හැඩය? මේ විදිහට යා කරන්න. ඊළඟ හැඩය පහයි රතු පොල. බලමු පාට කරලා මොන හැඩයක්ද එන්නේ කියලා. රතු පාට කහ. බෝලේ කහ. එල්ලාම කහලා පාට කරලිමු. ඇස් දෙක මෙන්න කහ. ඊට පස්සේ මේ බෝලේ කහනේ. රවුම මේකත් කහ. ඊට කලින් කොළ පාට ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය කොළ පාට. කොළ පාට. ටීචර් ලස්සන කල්පකට. මෙතන රවුම මේ ඔක්කොම කහ වෙනවා පුතාලගේ. ඉන්න පුතේ මේ මගේගේ පේනද? මං අඳින්න. ස්ටුඩියෝට අඳින්න. මෙන්න මේ විදිහට බලන්න. ඍජු කෝණ අම්මේ දාලා ගියේ ඇයි? මාව ඔරුව අරන් ගියයි අම්මේ. ඉක්මනට එන්න. හරි, දැන් මේ විදිහට බලන්න. ත්‍රිකෝණය රතු. හරි මා. අම්මේ කර හරියට දාගන්න. හරියට දාගන්න. හරියට දිනන දාගන්න. බොරුවට නම් දාගන්න බෑ. ඊළඟට නිල් පාට සමතතු රාශ්‍රය.
අනේ හරියට දාගන්න. ඔය දාගන්න දාගන්න. හරියට තියනවා දාගන්න. මේ වගේ බලන්න. හරියට තියනවාද කියලා. මේ මුහුණ විතරයි මට වෙනස් වුනේ කොළපාට අර කොටු දෙක. හරියට තියනවාද බලලා හරියට දාගන්න. යුම් හරිද? කොයුම්න? ඩයස්පටියෝ මේ තියන්නේ මගේ පුංචි පැටව් අද දවසේ ගණිතය විභාගයට ගත්තු ලකුණු. ඉතින් මේ මගේ දරුවෝ ටික ජීවිතේ පළවෙනි අවස්ථාවනේ විභාගයකට මුහුණ දීපු. චූටි චූටි වැරදි තිබුණා. උටි චූටි අඩුපාඩු තිබුණා. ඒත් ඒ සමස්තය බලනකොට ඇත්තටම ගොඩක් දක්ෂයි. දෙමව්පියොත් ගොඩක් මහන්සි වෙලා කැප වෙලා තමයි මේ වැඩේ සාර්ථක කරගන්න ටීචර්ට සහයෝගය ලබා දුන්නේ. ඉතින් දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා. දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා. අපි හෙටත් සිංහල විභාගයෙන් හම්බ වෙමු. ඉතින් දුවේ පුතේ කැමති නම් පහන ඔන්ලයින් තක්සලාවේ පන්තියට සම්බන්ධ වෙන්න පුතාලට පුළුවන්.